තථාගතයන් වහන්සේ මහා චෝරාංග සූත්‍රයේ පින්වා වදාරනවා මෙම් සොරුන් පහසුවෙන් හසුවීමටත් පහසුවෙන් හසු නොවීමටත් හේතු කාරණා ගෙනහැර පානවා. මේ සොරුන් පහසුවෙන් හසු වෙනවා කියලා පෙන්නනවා ගහන්නේ නැති අයට ගහනවා නම්. ඒ වගේම කාන්තාවන් මරනවා නම්, ඝාතනය කරනවා නම්, කාන්තාවන්ව කෙලෙසනවා නම්, ඒ වගේම පැවිද්දන්ගෙන් හොරකම් කරනවා නම්, ඒ වගේම භාණ්ඩාගාරයෙන් සොරකම් කරනවා නම්, ඉතිරි නොකර සියල්ලම පැහැර ගන්නවා නම්, ඉතා කිට්ටුව පිරිස සමග ඇසුරු කරනවා නම්, ඒ සොරකම් කරපු දේවල් සංගවන්නට දක්ෂ නැත්නම්, ඒ සුරාව පහසුවෙන් හසු වෙනවා කියලා පෙන්නනවා. ඒ වගේම ගහන්නේ නැති අයට ගහන්නේ නැත්නම්, ඒ වගේම කාන්තාවන්ව මරන්නේ නැත්නම්, ඝාතනය කරන්නේ නැත්නම්, කාන්තාවන්ව කෙලෙසන්නේ නැත්නම්, පැවිද්දන්ගෙන් සොරකම් කරන්නේ නැත්නම්, භාණ්ඩාගාරයෙන් සොරකම් කරන්නේ නැත්නම්, ඒ පැහැර ගැනීම ඉතිරි කරලා නම් පැහැර ගන්න, ඒ වගේම කිට්ටුව ඇසුරු කරන්නේ නැත්නම් අනිත් අයව, සැඟ වූ ධනෙහි දක්ෂණම්, ඒ පැහැරගත් දේවල් සංගවන්න දක්ෂණම්, ඒ සුරාව අල්ලා ගන්නට අපහසුයි කියලා පෙන්නනවා. මේ කාරණයේදී හොඳින් විමසා බලන්න, ඒ සොරකම කියන ඒ අකුසලයේ මේ සසරේ යන්නට හේතු වෙන තරමේ බරපතල අකුසලය සිදුවීමේදී එහි අඩු වැඩි වීමට හේතුව හොඳින් මෙතනදී විමසා බලමු. ඒ දැඩි ලෝභසිත මූලික වෙලයි මේ සොරකම, මේ අදත්තා දානේ කියන කාරණාව සිද්ධ වෙන්නේ. එනම් මේ ලෝභය අධික කෙනා ඒ සොරකම සිද්ධ කරද්දී ඒ කර්මය ඉතා බරපතල ආකාරයෙන් තමයි සිද්ධ වෙන්නේ. කෙනෙක් දෙයක් සොරකම් කරද්දී ඒ කෙනා අකමැති, එහෙනම් ඒ කෙනා ප්‍රතික්‍රියා දක්වනවා ඒ සොරකම වළක්වා ගන්නට. එහෙනම් කෙනෙක්ගෙන් යමක් සොරකම් කරන්නට යන විට ඒ කෙනා ඒ ප්‍රතික්‍රියා දක්වලා මේ සොරාට හානි කරන්නට පෙළඹෙන්නට පුළුවන්. ඒ කෙනා එසේ පෙළඹෙන්නේ ඒ අහිමි වුණු වස්තුවට ඒ කෙනා තුළ තියෙන ලෝභය තිබෙන අනුපාතය මත. ඒ කෙනාට ඒ අහිමි වුණු වස්තුව තමන්ගේ ගෙදරට, තමන්ගේ බඩු බාහිරාදී වස්තුන් වලට, පිරිසට දැඩි ඇල්ම තිබෙනවා නම්, ඒ පැහැර ගන්නට එන කෙනා සමග ඉතා පහසුවෙන් ඒ කෙනා ගැටෙනවා, ඒ කෙනාට හානි කරන්නට යොමු වෙනවා. එහෙනම් මේ සොරා නොගසන්නාහුට ගසනවා නම්, හානි කරනවා නම්, එහෙනම් හොඳින් විමසල බලන්න, මේ කාටද මේ හානි කරන්නේ මේ සොරා? එහෙනම් ඒ ද්‍රව්‍ය වස්තු වලට ඒ ඇලිම අඩු කෙනා, ඒ දේවල් අහිමි වුණත් ඒවා සමග, ඒ දේවල් සමග ගැටීමට, ඒ
රණ්ඩු වෙන්නට යන්නට කෙනෙක් පෙළඹෙන්නේ නැත්නම් ඒ කෙනාගේ ලෝභය අඩු නිසා ඔහු ඒ සොරා සමග සටනකට යන්නේ නැහැ. එහෙනම් ඒ ලෝභය අඩු කෙනෙක් ගිතයක් සොරකම් කරනවා නම් ඒ සොරා එතනදී සිද්ධ කරගන්න අකුසලයේ බරපතලයි. ඒ අකුසලයේ වැඩිකම නිසාම ඉක්මනින් හසු වෙනවා. ඒ වගේම ඒ අහිමි වුණු දේ ඒ ගහන් නැති කෙනෙකුට ගහන අවස්ථාවේදී රහින්සිකේකට ගහන අවස්ථාවේදී නැගෙන අකුසලයේ බොහෝ බරපතලයි. ඒ වගේම අහිංසකේකට යම් කිසි තව කෙනෙක් හිංසා කරාම අනිත් අය ඒ සඳහා ඇතිකරන ප්‍රතික්‍රියාව ඉහළයි. එහෙනම් නොයෙකුත් ආකාරයේ ඒ නීතිය ක්‍රියාත්මක කරන පිරිස් වලට ඒ පැමිණිලි ඉතා ප්‍රබලව යොමු වීම නිසා ඒ වගේම ඒ රාජ්‍යවරුන්ට ඒ පැමිණිලි ප්‍රබලව යොමු වීම නිසා මේ අහිංසකයෙකුට මේ කෙනා හානි කළා කියන ඒ දැඩි මතයත් සමගින් ඒ අවස්ථාවේදී සොරා අල්ලා ගැනීමට ක්‍රියාත්මක වීම ප්‍රබල වෙනවා. ඒ නිසා සොරා පහසුවෙන් හසු වෙනවා. එහෙනම් මෙතනදී මේ සොරබිය කියන බියෙන් පිරිස මහත් වූ ආකාරයෙන් පෙළෙන කාලයක්. එහෙනම් මේ කාලයේදී තමන්ට සොරබිය කියන කාරණයට මේ බිය ඇතිවන මූල හේතුව තමන්ගේ සිතින් විමසා බලන්න. එහෙනම් මේ ද්‍රව්‍ය වස්තු වලට මිස් කවදා හරි අපට අතහැරලා යන්න සිද්ධ වෙන මේ ද්‍රව්‍ය වස්තු වලට තිබෙන මේ දැඩි ලෝභය නිසා ඒවා මම මගේ කියලා දැඩිව ග්‍රහණය කරන නිසා ඒ බිය හට ගන්නවා. ඒ වගේම මේ දේවල් නිසා අපි බොහෝ ජීවිත හානි පවා ඇති කරගන්නවා. ඒවා රකින්නට ගොස් සොරුන් සමග නොයෙකුත් ආකාරයේ පිරිස සමග අපි නොයෙකුත් ආකාරයෙන් ඒ සිදු කරන කටයුතු නිසා රණ්ඩු සරුවල් වලට පැටලීම නිසා නොයෙකුත් ආකාරයෙන් අපිට හානි සිදු වෙන්නට පුළුවන්. ඒ හානි සිදු වෙන්නට මූලික වෙච්ච ලෝභ සිත පිළිබඳ අවධානය යොමුකොට එනම් මේ කාලේ මේ ලෝභ සිත පහ කරගන්න අපි අදිෂ්ඨාන කරමු. ඊවගේම මේ මහා චෝරංග සූත්‍රයේ මේ පෙන්වනවා සොරෙක් ඉක්මනින් හසු වෙනවත් කාන්තාවන් කෙලෙසෙනවා නම් කාන්තාවන් ඝාතනය කරනවා නම් මේ පුරුෂයෙකුට ප්‍රියම දේ තමයි කාන්තාව. එහෙනම් සොරෙක් මේ කාන්තාවකගේ ජීවිතේ පැහැර ගන්නවා නම් කාන්තාවක් ඒ කෙලෙසනවා නම් එහි වැටිපුරම යලාභේ සිද්ධ වන්නේ ඒ පුරුෂයාට. ඒ කාන්තාවන් ඒ ප්‍රියකරන අයට ඒ හානිය සිද්ධ කරන්නේ. එහෙනම් ඒ පුරුෂයන් ඒ සඳහා ඉක්මනින් ප්‍රතික්‍රියා දක්වනවා. ප්‍රතික්‍රියා දක්වලා ඒ අවශ්‍ය පීවර ගන්නවා. ඒ සොරාව වහාම හසු කරගන්නට පලිගන්නට. එතනත් ඒ ලෝභයේ මූලික වෙලා තමන්ට හානි සිදුවෙන ආකාරය හොඳින් විමසා බලන්න. තමන්ට බිය හටගන්න හැටි, තමන් ඒ බැඳීම් නිසා ඒ බිය හටගන්න හැටි, සිත වික්ෂිප්ත වෙන ආකාරය හොඳින් විමසා බලන්න. සොර බිය පැමිණෙන විට ඒ බිය තීව්‍ර වෙන්නට හේතු හොඳින් විමසා බලන්න. මේ ඇලීම ඒවගේ මේ සොරා සොරකම් කරගන්නේ ඒ දැඩි ඒ ඇලී තිබෙන දෙයක්. ඒ සොරා බලපෑම් කරන්නේ ඒ දැඩි ලෙස තව කෙනෙකුට මේ ඇලී තිබෙන දෙයකටයි.
ඒ අවස්ථාවේදී ඒ සොරා ඒ දැඩ ඉක්මනින් හසු වීමට හේතුව හොඳින් මේ මොහොතේ විමසා බලන්න. ඒ වගේම කාන්තාවක් කියන්නේ සාපේක්ෂව බලය අඩු කෙනෙක් පුරුෂයෙකුට වඩා. එනම් මේ බලය අඩු කෙනෙක්ව පහසුවෙන් පෙළලයි මේ සොරා මේ සොරකම සිද්ධ කරගන්නේ. නොයෙකුත් ආකාරයේ බලපෑම් සිද්ධ කරන්නේ. ඒ තමන්ට අවශ්‍ය දේවල් ලබා ගන්න මේ ඒ තමන්ට හානි කරන්නට අපහසු කෙනෙක්ව පෙළලයි. බලය අඩු කෙනෙක්ව අහිංසක කෙනෙක්ව පෙළලයි. එනං එතනදී සිද්ධ වෙන අකුසලයක් බරපතලයි. තව කෙනෙකුගේ හිතට දෙන ගින්දරත් තව කෙනෙකුගේ හිතට දෙන ඒ බිය ඒ සොරා ඒ දෙන අපහසුතාවයේ පීඩනයේ දුක වැඩි නිසා රැස් වන කර්මයේ බරපතලයි. ඒ නිසා ඒ බරපතල කර්මයේම ඔහුව හසු වෙලා දඬුවමට නියම වෙන්නට හේතු වෙනවා. ඒ වගේම ද්‍රව්‍ය වස්තුන් වලට තිබෙන ඇල්ම අතහැර පැවිදි භාවයට පත්තුණු ඒ ශ්‍රමණයන්ගෙන් සොරකම් කරන විට ඒ ලෝභයේ තිබෙන ප්‍රමාණය ඉතාම අඩු කෙනෙකුකින් සොරකම් කිරීම නිසා මේ පැවිද්දන්ගෙන් සොරකම් කරන කෙනා ඒ සොරුන්ගේ කර්මය බරපතල වී ඉතා ඉක්මනින් හසු වෙනවා. ඒ වගේම ශ්‍රමණයන්ගෙන් සොරකම් කිරීම පිළිබඳව ඒ ආරංචියේ පැතිරෙන විට ඊට වහා ප්‍රතික්‍රියා දක්වනවා අනිත් පිරිස. ඒ වගේම භාණ්ඩාගාරය මේ රටේ ජනතාවටම අයිති. එනම් භාණ්ඩාගාරයෙන් සොරකම් කරන විට ඒ මුළු රටේම ජනතාවට දැනෙනවා. ඒ මුළු රටේම ජනතාවගෙන් සොරකම් කළා වගේ. එනම් එහි කර්මය ඉතා බරපතලයි. ඒ ලෝභසිත ඇති කරගත්තේ ඒ මුළු රටේම තිබෙන දේවල් වලට. එහෙනම් ඒ සොරුට ඇතිවන කර්ම විපාකයේ බරපතලත්වය ඉතාම ඉහළයි. ඒ වගේම ඒ භාණ්ඩාගාරයෙන් සොරකම් කරන විට ඒ සියල්ලන්ගෙම සොරකම් කරා වගේ ඒ සඳහා ඇතිවන ප්‍රතික්‍රියාවත් ඉතාම ඉහළයි. ඒ හසුවීම සඳහා ඒ සොරු අල්ලා ගැනීම සඳහා ඒ ක්‍රියාත්මක වෙන ක්‍රියාත්මක කිරීම සඳහා එන බලපෑමත් ඉතාම ඉහළයි. ඒ පැමිණිලි ප්‍රමාණයත් ඉතාම ඉහළයි. ඒ රටක තිබෙන වටිනාම දේවල් එකතු වෙන්නේ භාණ්ඩාගාරයකට. රජ කාලි රන්රිදී මුතුමැණික් ආදී වටිනම දේවල්. එනං ඒ වටිනම දේවල් වලට රටේම ජනතාවත් ඒ ලෝභ සිතින් ඇලී සිටිනවා. එය එයින් උපරිම ප්‍රයෝජනයක් ගැනීමටයි බලාපොරොත්තුව තිබෙන්නේ. රජුවේ නියමාකාරයෙන් හසුරුවයි කියලයි බලාපොරොත්තුව තිබෙන්නේ. එනම් මේ සියලු දෙනාගේ අවධානය යොමු වෙච්ච තැනකිනුයි මේ සොරා සොරකම් කරගන්නේ. සියලු දෙනා බැඳිනු දෙයක් සොරකම් කරගන්නේ. ඒ නිසයි ඒ එහෙනම් ලෝභ සිත නිසා ඒ අරගල වලට පැටලිලා නොයෙකුත් ආකාරයේ සියලු දෙනා මේ මස් කැටියකට පොරකන උකුස් සොරයනක් වගේ සියලු දෙනා මේ එකම මහා එකම රණ්ඩුව. අර මස් කැටියට පොරකන උකුස් සොරයන වගේ ඒ අවස්ථාවේදී එකිනෙකා එකිනෙකා ඊදී ඊ ලොකු මස් කැටිය තමන්ට ලබා ගැනීම සඳහා එකම ඒ ලෝභ සිතින් පොරකන උකුස්සුරෑනක් වගේ. එනම් මේ ලෝභ සිතින් මේ භාණ්ඩාගාරයේ දේවල් වලට අපි නොයෙකුත් ආකාරයේ උපක්‍රම යොදමින් මේ සොරකම් කිරීමට උපක්‍රම යොදනවා. විවිධ තරාතිරමේ පිරිස
විවිධ විවිධ මට්ටම් වලින්. එනම් හොඳින් සියුම්ව විමසා බලන්න. තමන්ගේ ලෝභසිත මූලික වෙලා එනම් රැකියා කරන අවස්ථාවේදී ඊ රැකියාව කුමන රැකියාවක් සිද්ධ කළත් ඒ අවස්ථාවේදී තමන් ඒ ලබා ගන්නට ඒ තමන්ට හිමිවන දේවල් තමන්ට ලැබෙන මුදල ලබා ගැනීම සඳහා කොයි ආකාරයෙන් තමන් ඒ ලෝභසිත මූලික වෙලා කටයුතු කරනවද කියන කාරණා හොඳින් විමසා බලන්න. තමන්ට ඒ ලෝභසිතක් නොමැතිව මේ කාර්යය කරන්න පුළුවන්ද කියන කාරණාව සියුම් විමසා බලන්න. නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන කෙනෙක් ඒ ලෝභසිත බැහැර කර යන පිරිසිදු ගමනක්. එනම් මේ කාරණාව හොඳින් විමසා සියුම්ව විමසා බලන්න. ඒ වගේම කෙනෙක් ඉතිරි නොකර පැහැර ගන්නවා නම් අර ඒ වස්තු හිමියාට සැනසෙන්නට හේතුවක් ඉතිරි කරන්නේ නැහැ. සමාව දෙන්නට සොරුට හේතුවක් ඉතිරි කරන්නේ නැහැ. ඔහුගේ සියල්ලම පැහැර ගන්නවා නම් ඔහුට හිත හදා ගන්න මට මේ ටික නැති වුණාට කමන්නේ, මේ ටික තිබුණානේ. ඒක නිසා මම මේ ටිකෙන් දැන් ජීවිතය ගෙනියනවා. නමුත් එහෙම සැනසෙන්න හේතුවක් ඉතිරි කරන්නේ නැතුව මේ සොරා සියල්ල සොරකම් කරගන්නවා නම් අර වස්තු හිමියට සමාව දෙන්නට හිත හදාගන්නට හේතුවක් ඉතිරි වෙන්නේ නැහැ. ඒ නිසා වහා පැමිණිලි කොට ඔහු ඊ නැගින ද්වේෂ පලිගැනීමේ චිත්තේ ක්‍රියාත්මක කරනවා. සොරුව වහා හසු කරගන්නට. එහෙනම් මේ ලෝභසිත මූලික වෙලා ඒ කටයුතු කරන අවස්ථාවවලදී තමන් කොයිතරම් ප්‍රවේසම් විය යුතුද, තමන් කොයිතරම් කර්මයක් රැස් කරගන්නවද කියන කාරණා හොඳින් විමසා බලන්න. ඒ වගේ මේ සොරකම් කරගත්ත දේවල් ඒවායින් ඉහළම ආස්වාදයේ ලබන්නට මේ ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනට මේවා ලබා ගන්නට සොරු කොහේ සැඟවී සිටියත් ඔහුට නැවත පිරිස ඇසුරට එන්නට සිද්ධ වෙනවා. ඔහු මනාප රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සිතුවිලි ඇති කර ගන්නට අවශ්‍ය කරන ඔහු සොරකම් කරගත්ත ධනය නැවත භාවිත කරන්නට පිරිස කිට්ටුවට එන්නට සිද්ධ වෙනවා. ඒ කිට්ටු ඇසුරු කරන සොරුව පහසුවෙන් හසු කරගන්නවා කියලා පෙන්නනවා, හසු වෙනවා කියලා පෙන්නනවා. එහෙනම් නැවතත් මේ සොරුව නැවතත් මේ හසු වීමට හේතුව හොඳින් විමසා බලන්න. තමන් මේ සොරකම් කරගත්ත දේවල් නැවත ඒ ආස්වාදයේ සඳහා ලෝභයෙන් ඒ තණ්හාව නිසා නැවතත් ඔහුව කොටු වෙනවා. එහෙනම් මේ මොහොතේ සියුම්ව මේ කාරණාව විමසා බලන්න. තමන් කොහෙන් හෝ ලෝභසිත මූලික වී සොරකම් කරගත්ත, අයත් කරගත්ත දේ එනම් නැවතත් ඊදී භාවිතා කරන්නට ඒ ලෝභසිත මූලික වෙලාම, තණ්හාසිත මූලික වෙලාම ඊ දේවල් නැවතත් අර ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සිතීලි බවට හරවන්නට යන ගමනේදී ඒවා නැවතත් වෙනත් ආකාරයකින් සොරකම් කරන්නට යන ආකාරයේ අවස්ථාවේදී ඒවා සමීප වැසුරු කරන්නට එනම් ඒ ප්‍රිය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි මේවා සමීප වැසුරු කරන විට ඒවා වෙනත් ආකාරයකින් සොරකම් කරන විට නැවතත් තමාව හසු වෙන්නට තිබෙන ඉඩකඩ ඉහළ යනවා. හොඳින් විමසා බලන්න මේ මොහොතේදී තමන්ගේ සොරකම් කරගත්ත දේවල් වල හිමිකරුවන් වෙන්න පුළුවන් මේ මොහොතේ මාන බලන්නේ තමන් හසු කරගන්න. තමන් සියුම්ව විමසා බලන්න කවුද මේ තමන්ව හසු කරගන්නට මාන බලන ප්‍රධාන සොරා. මේ දේවල් මේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය,
මන කොහින්ද අපි සොරකම් කොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කොහින්ද අපි සොරකම් කරගත්තේ? කාටද මේවා අයිති? මූලිකවම කාටද අයිති කියලා හොඳට විමසලා බලන්න. සියුම් විමසලා බලන්න. මේ ලෝකේ හැරදා යන දවසේදී කාටද මේ ටික දීලා යන්නේ? කවුද මේ ටික අවසානයේ ඇවිල්ලා ඉල්ලන්නේ? හොඳින් කවුද ඉල්ලන්නේ කියලා විමසලා බලන්න. එහෙනම් කවද හරි අපිට අතහැරලා යන්න සිද්ධ වෙන දවසේදී ඒ ටික බාර දෙන කෙනා මේ මොහොතේ කවුද කියලා හොඳින් විමසලා බලන්න. ඒ කෙනාව හඳුනගන්න. ඒ හඳුනගන්න පමා නොවෙන කෙනා ජය ගන්නවා. හොඳින් මේ කාරණාව විමසන්න. සියුම් විමසන්න. එනම් ඒ කිට්ටු ඇසුරු කොට තමන් අමාරුව වැටෙන්නේ කාවද මේ කිට්ටු ඇසුරු කරන්න කියලා හොඳින් විමසලා බලන්න. ඒ වගේම සැඟවූ ධනේ දක්ෂ නොවේ නම් පහසුවෙන් හසු වෙනවා කියලා පෙන්නනවා. ඉතින් මේ සොරකම් කරගත්ත දේවල් වල ඊමා පසුපස ඒ වස්තු හිමියන් නොයෙකුත් ආකාරي උපක්‍රම යොදනවා නැවත ඒවා සොයා ගන්නට. අහිමි වුණු දේවල් ඒවට නොයෙකුත් ආකාරي උපක්‍රම යොදනවා. ඊ උපක්‍රම වලින් ඒ ආරක්ෂා කරගන්නට ඒවා හසු නොවෙන්නට දක්ෂ නොවු සොරාව පහසුවෙන් හසු වෙනවා කියලා පෙන්නනවා. එනං ඒ සොරකම් කරගත්ත දේවල් නැවත ඒ සොරා මේ ප්‍රිය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතිවිලි වලට හරවන්නට ඌට යම් දිනක සිද්ධ වෙනවා මේ ටික. ඒ සංගවපු තැන් වලින් පිටතට ගන්නට ඒවා ඒ ආකාරයට ඒ සංගවන ක්‍රියාවලියේදී බලන නැවතත් ඒ ලෝභ සිත ක්‍රියාත්මක වෙන්නේ නොයෙකුත් ආකාරي උපක්‍රම යොදනවා. බලන්න සැනසෙල්ලක් තිබෙනවද ඔහුට? මේ පඨවි ආපෝ තේජෝ වායෝ මේ සර්පයන් හතර දෙනෙක් මේ සොරකම් කරගත්තේ. මේ සර්පයෝ හතර දෙනෙක්ව සොරකම් කරගෙන මේ සර්පයෝ හතර දෙනාව හඟවන්නට උත්සාහ කරනවා. හැම පැත්තකින්ම දෂ්ට කරනවා. දුක් විඳිනවා. වටකර පහර දෙනවා. ගැළවිල්ලක් නැහැ. එහෙනම් මේවා සංගවල කොහේ ගැළවෙන්නේ? කොහොම ගැළවෙන්නේ? කාකින් බේරිලා ඉන්නේද? තථාගතයන් වහන්සේ පෙන්වනවා මේ අකුසල කර්ම කරලා සැඟවිලා ඒවා සංගවල ඒවා සංගවන්නට තැනක් නැහැ මේ ලෝකේ. එනම් මේ කර්ම විපාකයන් වලට සැඟවි සිටින්න තැනක් නැහැ මේ ලෝකේ. ඒවා ඉස්මතු වෙනවා දිනක. ඒවා මේ මොහොතේ තමන් දිනුවා කියලා හිතුවට තමන් දක්ෂ ලෙස මේවා සොරකම් කරගත්තා. කාටවත් හසු වෙන්නේ නැති වෙන්නේ මං සොරකම සියුම්ව කළා කියලා කොයිතරම් තමන් මාන වුණත් මේ දුසිල් බවට. තමන් කොයිතරම් උපක්‍රම යෙදුවත් ඒවා මේ ලෝක ධර්මතාවයේ ඒ කර්මයේ ඒ නියම ධර්මතාවයේ සංගවන්නට බෑ. ඒවා ක්‍රියාත්මක වෙන විට ඒ දුක් විඳින්න සිද්ධ වෙන විට ඒ ගිනි මින් දැවෙන්න සිද්ධ වෙන විට බොහෝ පසුතැවිලි වන්ට සිද්ධ වෙයි. සංගවන්ට ක්‍රමයක් නැහැ ඒවා. ඒ සංගවුවත් ඒ සියල්ල තාවකාලික බව හොඳින් වටහාගෙන මේ ලෝභ සිතේ මේ භයානක ආදීනවේ මේ ලෝභ සිත මූලික වෙලා අපි කුතරම් සොරකම් කරලා සැනසෙන්නේද? සැනසෙල්ලක් තියනවද?
වෙනත් තැනක තිබෙන මේ සර්පයෝ ටික තමන් ළඟට ගෙනල්ලා තමන් කොහොමද සැනසෙන්නේ? සර්පයෝ ටිකක් හොරකම් කරලා කොහොමද සැනසෙන්නේ? එනම් මේ ලෝභ සිතේ ආදීනේ හොඳින් විමසමින් මේ මොහොතේ මහත් වූ කායිකවත් මානසිකවත් පීඩාවකට පත් වී ඒ ලෝභ සිත මූලික වී පීඩාවට පත් වී සිටින සියලු සත්වයන්ගේ ඒ මහා ඒ ලෝභ සිතෙන් බැහැර වෙන්නට ඒ සියලු දෙනාටම ප්‍රඥාව පහළ වේවා. ඒ ලෝභ ද්වේෂ මෝහ පීඩාවන්ගෙන් මිදී ඒ සියලු බිය පහවී ඒ සියලු වෛර සිතුවිලි ක්‍රෝධ සිතුවිලි පහවී ඒ ලෝභ ද්වේෂ මෝහයන්ගෙන් මිදුණු ඒ සැපවත් වූ සිත ඇත්තෝ බවට පත්වේවා. සියලු දුකින් අත මිදේවා. නිවන් සුවෙන් සුවපත් වෙත්වා යන මෙත් පැතුම මුළු විශ්වයේ පුරාම අපි සුළු මොහොතක් පතුරවමු.